අයිබෝවන්. ඉතිං අදමං ඕගලන්ට ගොඩක් යුස්ෆුල් වෙන ඇප් එකක් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඕගලගේ ස්මාර්ට් ෆෝන් එක ගත්තාම ස්මාර්ට් ෆෝන් එක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඒවා ඉතිං එකින් එක හොයන්න ගියාම ඕගලන්ට වෙලාවකට එපා වෙනවත් ඇති. මොකද ඕගලන්ට අවශ්‍ය දෙයක් හිතන්න ඕක සාමාන්‍ය ෆොටෝ එකක් නැත්නම් වීඩියෝ එකක් නැත්නම් සින්දුවක්. තව යාළුවෙක් ඉල්ලනවා. ඉතින් මෙයාට කොහොමද ඒක ෂෙයා කරන්නේ? වෙලාවකට ඕගොල්ලෝ ෆයිල් මැනේජර් එක ඇතුළටම ගිහිල්ලා හොයන්න ඕන. ඉතින් මේ දේ පහසු කරන ඇප් එකක් අද මම ඕගලන්ට පෙන්වලා දෙනවා. මේකේ නම තමයි ෆාස්ට් ෆයින්ඩර්. ඉතින් අපි පේනවා වගේ මම ඒක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඉස්සලාම ඕගොල්ලෝ ප්ලේ ස්ටෝර් එකට යන්න මෙනු එකට ගිහිල්ලා ප්ලේ ස්ටෝර් එකට ගියාම ටයිප් කරන්න ෆාස්ට් ෆයින්ඩර් කියලා. ඊට පස්සේ උඩින්ම තියෙන ෆාස්ට් ෆයින්ඩර් මේක ඕපන් කරගන්න. ඊට මේක ඉන්ස්ටෝල් කරලා මේක ඕපන් කියලා වැටේ. දැන් මම ඕපන් කරගන්න එපා. ඊට පස්සේ තව ඇප් එකක් තියෙනවා ඔකල ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඒකේ නම තමයි සොලිඩ් එක්ස්ප්ලෝරර්. මේක ෆයිල් මැනේජර් එකක්. මේක ඒ ඇප් එකට අවශ්‍ය වෙනවා. මම පස්සට ඔබලන්ට කියලා දෙන්නම්. ඔයගොල්ලන්ට පේනවා ඩයලොග් එක 4G එක කොච්චර ෆාස්ට්ද කියලා. ඊට පස්සේ මේකත් එහෙමම තියන්න. ඉතින් යාළුවනේ දැන් ෆාස්ට් ෆයින්ඩ් එක ඉස්සෙල්ලාම අපි ඕපන් කරමු. මම මෙතන මේක ප්ලේස් කරලා තියෙනවා. ඕපන් කරාම අලෝ පර්මිෂන්ස් කියන එක දෙන්න. මොකද ෆාස්ට් ෆයින්ඩ් ඇප් එකට ඕන අපේ ස්ටෝරේජ් එකට. ඒ කියන්නේ අපේ ෆොටෝස්, මීඩියා ඒව ඔක්කොම තියෙන තැන ඒකට ඇක්සස් එක. ඉතින් ඒකට අපි අලෝ එක දෙන්න ඕන. මොකද නැත්තම් ඇප් එක හරියට වැඩ කරන්නේ නැහැ. අලෝ එක දුන්නාම ඊට පස්සේ තවත් අපේ කන්ටැක්ට්ස් වලට. ඉතින් ඕගලන්ට ඕගලන්ගේ කන්ටැක්ට්ස් හොයාගන්න පුළුවන්නේ. එහින්දා ඕගලන්ගේ කන්ටැක්ට්ස් එළියට ලීක් වෙයි කියලා බයක් තියෙනවා නම් මේක අලෝ දෙන්න එපා. ඩිනයි කරන්න. මම අලෝ දෙනවා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙහෙම සර්ච් බාර් එක එනවා. සර්ච් බාර් එක ආපු ගමන් ඉතින් දැන් මේ ඇප් එකෙන් ඕගලන්ට ඕනම දෙයක් හොයන්න පුළුවන්. ෆොටෝස් පාවා හොයන්න පුළුවන්. ඉතින් එහෙම ගත්තාම මම උදාහරණයක් වශයෙන් ගන්නවා. මට වීඩියෝ එකක් ඕන, ෆිල්ම් එකක්. ඉතින් ඒ ෆිල්ම් එකේ නමයි භාගයක් විතර ගහද්දි අපිට නම් ෆිල්ම් එක මොකක්ද කියලා. ඉතින් ෆිල්ම් එක බලන්න ඕන නම් ඒක අපිට ක්ලික් කරන්න පුළුවන්. ඉතින් බලන්න ඕන නැහැ මට දැන්. ඒ වගේම කාටට ෂෙයා කරන්න ඕන ෆිල්ම් එක මෙහෙම ඔබාගෙන ඉන්න. ඔබාගෙන හිටියාම ෂෙයා බටන් එක එනවා. ඊට පස්සේ ෂෙයා විත් ෂෙයාරිට් YouTube එකේ ඕනනම් දාන්න පුළුවන්. WhatsApp, Facebook, Messages ඔය හැම එකෙම පුළුවන්. ඒ වගේම තමයි ෆිල්ම් එක කොහෙද තියෙන්නේ ඒක දැනගන්න ඕන නම් ඒක මෙහෙම ඔබලා ඕපන් ෆෝල්ඩර් යන්න. එතකොට ඕපන් ෆෝල්ඩර් යද්දි මම අර කලින් ඩවුන්ලෝඩ් කරේ සොලිඩ් එක්ස්ප්ලෝරර් අන්න ඒ ෆයිල් මැනේජ් එක මෙතනට අවශ්‍ය වෙනවා. ඉතින් මේක හැම ස්කිප් කරන්න, ඇක්සෙප්ට් කරලා ඩන් කරන්න. ඊට පස්සේ මේක ගොඩට කරන්න. ඊට පස්සේ මෙතනත් අලව කරන්න සොලිඩ් එක්ස්ප්ලෝරර් එකට. සොලිඩ් එක්ස්ප්ලෝරර් එකෙන් අහනවා ඒගොල්ලන්ට ෆෝන් කෝල්ස් මැනේජ් කරන්න ඕනද කියලා. ඉතින් ෆෝන් කෝල්ස් ගන්න අපි වෙන ඇප් එකකින්නේ. මේකට කිසි අදාළත්වයක් නැහැනේ. එහෙනම් ඩිනයි කරන්න. ඊට පස්සේ දැන් ආය අපි ඕපන් ෆෝල්ඩ ගිහිල්ලා ගොට් ඉට් ගිහිල්ලා ආයෙත් ඒගොල්ලෝ අහනවා ඩිනයි කරන්න. මං හිතන්නේ ඒක ඒගොල්ලන්ට අවශ්‍යයි. එහෙනම් අපි ඒක අලව් කරලා දෙමු. අඬනවානේ. හරි, ඉතින් යාළුවනේ මම වැඩේ කරා. දැන් අපි මූවි එකට ආවහම මූවි එක සර්ච් කරන්න ස්ට්‍රේට් ආවට කම්පියුටර්. ඉතින් මේක ඔබාගෙන ඉන්න ඕපන් ෆෝල්ඩර් යන්න. ඕපන් ෆෝල්ඩර් ගියාම කෙලින්ම අපේ ෆෝල්ඩර් එකට එනවා. ඉතින් කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. වීඩියෝස්, ෂෙයාරිට්, ඉන්ටර්නල් මෙමරි. ඉන්ටර්නල් මෙමරියේ ෂෙයාරිට් එකට ගියාම ඒක වීඩියෝස් යටද මෙන්න බඩු තියෙනවා. ඉතින් ඩිලීට් කරන්න ඕන මේක හැමෝම බලා. මෙතන එක ඔබන්න
කට් කරන්න ඕන කොපි කරන්න ඕන තාමනහරි කරන්න ඕන්න ඇති මේ ඔක්කම කරගන්න පුළා මේ ෆයිල් එක්ස්පලෝර එක ඉතින් මං හිතනවා මේකින් අනිවාර්යෙන් අපේ වැඩ ටික ලේසි පහසු කරලා ඇති කියලා ඕනන් අපි තව එකක් සර්ච් කරමු සින්දුවක් එඩ් ශිරාන්ගේ මේ සින්දුවත් එහෙමම අපිට යන්න පුළුවන් ඒ ෆීචර්ස් ටික එවගේම ඇප් එකක් හිතන්නකෝ YouTube ඉතින් මේ ඇප් එක ගැබුවත් YouTube එකට යනවා ඔබාගෙන හිටියොත් අපිට ප්ලේ ස්ටෝර් එකේ පේජ් එකට යන්න පුළුවන් අනින්ස්ටෝල් කරන්න පුළුවන් ඇප් එකේ ඉන්ෆෝ වලට යන්න පුළුවන් ඉතින් ගොඩක් යූස්ෆුල් මං හිතනවා ඉතින් යාළුවනේ වීඩියෝ එක අද එන්ජොයි කරා නම් මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න ජය වේවා